ේදාධරාත්‍රය වන විට පහහි හන් වුගේ ප්‍රතිඵලනෙකොත්තුුණ ය දවස තුළත් අදත් තවමත් කතාවන්නේ ඒ කාරණය සම්බන්ධෙන්. එනිසා හේතුවද මුලින්ම පහයි හපන්ුගේ දක්ෂතාවයන් බලල. ස්තරේ ඩට සටහනා රම් කරන්න අපියන් දිවේෙන ජාතිකතුත් පට ලුණ එකසියනුවටක් ගත් හපන්නු සිසුන් පනස්දහ සයිසය හැට හතරක් කඩ ඉම පසු කරති ඕන ගැටලු කියන්න දුරකරක් හර කළුන්වලක්දලා තියෙනවා මෙවර පේශීෂතිවිභාගේයට සිසුන් තුන් ලක්ෂ තිස් අටදහස් හත්සිය දෙෙකු අයිදුුම් කලාාතර එයින් සිසු දරු දරියන් තුන් ලක්ෂ තිස් අටදහස් තිස් හදදිනෙකු ඇයදුම් කළ අතර එ සසු දර්ගරියන් පුන්ලක්ෂ තිස්දහස් නවසය හතලස් නව දෙෙක විවාගේට පෙනී සිටිය. ඒ අතරන්න ලකුණ එකසිේ අනු අටක් ගත්ත හපන්න්න වන්නවා පස් දෙනෙක් සෙසුන් පනස්දහ සයිසිය හැට හතරක් මේ කඩයිම පසු කලා කියලා තමයි. අද දිවෙන පොත් පතවාර්තා කරන්න අපිේ ම ලංකාදේ පුවත් පට ශේෂත්වයේ පළමවෙනිියෝ පහක් අද වාර්තා කරනව ඒ සතුරුදවායක පුවත චයරප සටහන් එක්කම ඉන්න පහේ හපන්වු පස් දෙෙන. ගම්පා සුමේද විද්‍යාලයේ ක්ෂෙනුල් අක්මීමන ගම්පා ගෝතමය විදුහලේ හිරුෂ කේෂා නරවාධපුර චාන්ත ජෝසප් විදුහලේ නවංග හන්සරාච් ඒයවගේ බදුල්ල විහාරමාදේවී විදුහලේ දුලිනි සන්ධීපන. ඒවගේ අලුුවෝමුල් මහෙල්ලන විදුහලේ ගෙමෙඳදු හසරැල් ලකුණ එකසිය අනු අටක් ගත් පහේ ශිෂ්ෂත් විවාාගේ හපන් උපස් දෙනාවන චයරප සටහන් සමඟින් අදවාර්තා කළ තියෙනවා. එක්මතවත් ික් විශකාරණයක් තිබෙනවා ඒ රන ඇත ංකදේ පත්ත වාර්තා කරනම වර්යොපොලින් දිරිය දරුවෙක්. දෑ දෙපා නැතත් ශිෂ්ෂත විභාගෙන් ලකුණු එකේ හැටක් ගනී කියලා චරුපසටනක් සමින් තමයියට තොරොතුරු ර්තා කල තිබෙන්නේ ලංකාදී පත්පතඔන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ කාරණය වාර්තා කල්ලා තියෙනවා සමහර්තන් වල නේද මේ කතාබල්ලමක මුලින්ම උපතින්ම අධධක සහ පාද දෙක අහිමිව දරුවෙක් මෙවර පහසර ශිෂත්ත විවාාගෙන් ලකුණු එක්සේ හැටක් ලබාගෙන සමත්ව තිබෙනවා විවාග සමත්ව සිටන්නේ වාර්යපොල සුවේ සුංගල මධම විදහලේ ප්‍රාත්මික අංශේM. සිතිල්ල තෙව්චාන් ඩම්ියුරු නැමති සිවුවවා කියල තමයි ලංකාද පවත් පත තොරොතුර වාර්තා කර යෙන්නේ ඔවුගේ ප්‍රධාන සිරස්ථලයක් විදිහට බොහෝ තැන්වන නේද. නැතිදේවල් බැරි තැන් අපිට අහිමි දේවල් ගැන කතා කරද්දි. මේ වගේ පුංචි දරුවෝ තමන්ගේ අහිමිවීම් කියීනදේ ගැන පොඩ්ඩක්වත් හිතන්න තෝ ජීවිතය ජයගන්නකොට. අප හිතනවා අපිට මොවාද නැතිවෙලා යෙන්නේෙ කෙලනි ශිෂෂත්වෙන් සියයට හැත්තෑ හතත් ලුණු හැත්තෑවට වඩා අරගෙන. ජ ස්තර තා කර වල ි්ත් ාගට පනෙේ සසුන්ගේ සට හැත්ත හක පරිසක් ලකුණ හැත්තව ක්වා ලබාගෙන ඇතයිද. එයඉකුත් වසරවලට වඩා සාධනී යතත්වයක් බවද විාග කොම සාරිසි නරාල් අමත් ජයසුන්දර මහතා ප්‍රශ කලා කියලා තමයි ලංකාදේ පවත් පත ඔවුගේ ප්‍රධහන සිරස්ථලයක් විදිහට ොතුර වාර්තා කල යෙන්නේ. අප අආහොත් දිනමින පුවත් පතට ශිෂත ප්‍රතිඵල නවත සමීක්ෂණය ඔන් Onlineයින් මගින් විශහත්ව දස දෙම්බ හතර නි දාදක්වා පැවැත්වවා කියලා විාග ොම ර ෙනරල් වයාගේ ප්‍රකාශ සදකරවා. තමයි අත ොතුර වාර්තා කරති එක්ම අධ්‍යා පමත්තක පශක් වෙන ශිෂ්ෂත්වය අමාරුවයි කිව්වත් පස් දෙනෙක් මේක සියනුවට කරගෙන ලබන වස්සරේ සිට වැඩදින කකුට ශිෂ්‍යාධාර දෙන්න හැකිව වේවි කියලා. සඳහකර පලිම තුයි දකව කත සරන විජේකෝන් සන්ධාකාරනු අරත් තමයි තොතුර වාර්තාත කරන්නන්නේ ඒ එක්ම දිවන පොත්පතර අප අබදාන එමකරෝතින් ශිෂ්ත්ව ලකුණු සසධනය කරන්න එපා. අසමත් දරුවන්ට බනින්න එපා මනෝ වෛද විශෂඥ රෝමි රූබන්. මහතා සඳහන් කරන ප්‍රකාශය අද ප්‍රධීපසන සමරකෝන් තමයි ඕන දිවෙන පොත් පගේේ ප්‍රධාන සිරස්තරයක් විදිහට තොරතුරු වාර්තා කල තියෙන්නේ. සාමාන්‍යයෙන් පහේ ශිෂ්ෂත්ව විභාගය මේ අම්මලා තාත්තලාගේ විශෂම අම්මලාගේ විභාගයක් කියන සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එනිිසාාවෙන් මේ ය්‍යකරති ප්‍රතිඵල ඇවිල්ලා. යම් තැනක දරුවන් ඒ කඩයිම් ලකුණු පසු කරලා නැත්නම්. කඩෙම් ලකුණුවලට බඩා අඩුවෙන් ලුණු ලබාගෙන තිබෙනවානම්. එතනින් කියවෙන්නේ නෑ. ඔවුන්ගේ මුළු ජීවිතේම එතරින් අසමත් කියලා. කොයි තරම් නම් පිරිසක්. ශිෂත්්‍යය අසමත් වනත් ජීවිතය සමත්වෙලා තිබෙනවාද. ඒ ශෂ්වත කියල ගැන ොම සුරු දෙද පොඩි දෙයක් පුංචි පහේ විවාාගයක් ඒනිසායි විභා ගස්මත්වන දරුවන්ගේ මනසට බරක් දෙන්නේ නැතුව දරුවන් ඉදිරිට අර්ගෙනයනක තමයි අම්මල තාත්තල කරන්නවන කාරමය කොයිතරම් නම ඉන්නමද ශිෂ්්‍යත්්‍යය අසමත් වෙලා ජීවිතය හොඳටම සමත්වෙච්ච අය. පැටියගේ සම සොයල් තියෙනවා. නව ප්‍යස් විශේෂක විශ්වාසය සමගෙන්.